ඉතින් අද මගෙත් එක්ක යමුද මගේ යුනිවර්සිටි එකට මම ශරායා මම ඉන්නේ ෆින්ලන්ඩ් වල ඉතින් මම ෆින්ලන්ඩ් ආවේ මගේ හයර් ස්ටඩීස් වලට ඉතින් මම දැන් ඉන්නේ මගේ ෆයිනල් ඉයර් ස්ටඩීස් වල ඒ කියන්නේ මගේ බැචලර් එකේ ෆයිනල් ස්ටෙප් එකේ ඉතින් මම අද ඔයගලන්ව මගේ යුනිවර්සිටි එක බලන්න එක්කන් යනවා ඉතින් ඔක්කොටම කලින් අපි යුනිවර්සිටි යන්න රෙඩි වෙලා ඉමුකෝ ඉතින් මම මෙහෙට ආපු දා ඉඳන් හිතපු දෙයක් තමයි මම මගේ යුනිවර්සිටි එකේදී මම ෆින්ලන්ඩ් වලට ආවට පස්සේ මම රිප්‍රසන්ට් කරන්නේ මගේ කන්ට්‍රි එක නේද කියලා. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරා ඒක නිසා මගේ ඇපියරන්ස් එක ගොඩක් ලස්සනට තියාගන්න. ඉතින් මම කොහෙට ගියත් ලස්සන ස්කින් කෙයා කරලා පොඩි මේකප් එකක් දාලා එහෙම තමයි මම එළියට යන්නේ. ඉතින් මම මගේ හයර් ස්ටඩීස් වලට ෆින්ලන්ඩ් තෝරගත්ත එක ගැන ගොඩාක් සතුටු වෙන කෙනෙක්. ඒකට හේතුව තමයි කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව මගේ පර්සනල් ලයිෆ් එකේ හැමදේම බැලන්ස් කරගෙන මගේ ස්ටඩීස් ලස්සනට කරගෙන යන්න පුළුවන් ලයිෆ් එකක් දැන් මට මෙහෙ තියෙන එක. ඉතින් ඔයාලා දන්නවනේ වර්ල්ඩ්ස් බෙස්ට් এডুকেෂන් සිස්ටම් එක තියෙන්නේ කොහෙද කියලා? ඔව් ඒ ෆින්ලන්ඩ් වල. ඉතින් මම හිතන්නේ ඒ රේටින්ග්ස් නම් හරියටම හරි. එහෙනම් මම රෙඩි. එහෙනම් අපි දැන් යමු යුනිවර්සිටි යන්න ට්‍රේන් එක ගන්න. මම සාමාන්‍යයෙන් යුනිවර්සිටි යන්නේ ට්‍රේන් එකේ. ඉතින් මගේ අපාර්ට්මන්ට් එකට ළඟම තමයි ට්‍රේන් ස්ටේෂන් එක තියෙන්නේ. ඒක නිසා මට යුනිවර්සිටි යන්න එන්නේ කිසිම කරදරයක් නැහැ. හැබැයි ඉතින් මගේ හස්බන්ඩ් ෂෙහාන් ඉන්න දවසට නම් එයා මාව කායිකේ යුනිවර්සිටි ගිහින්දා. හැබැයි ඉතින් අද ෂෙහාන් නැති නිසා අපි යමු ට්‍රේන් එකේ. හොඳම දේ කියන්නේ මගේ යුනිවර්සිටි එක ළඟ ට්‍රේන් ස්ටේෂන් එකක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩ දුරක් ඇවිදගෙන ගියාම මට යුනිවර්සිටි එකට යන්න පුළුවන්. ඉතින් අපේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා විනාඩි 20ක වගේ ටයිම් එකකින් මට මගේ යුනිවර්සිටි එකට එන්න පුළුවන්. ඉතින් මේ ඈතින් පේන්නේ මම හැමදාම ආසාවෙන් යන මගේ යුනිවර්සිටි එක. ඉතින් අද මට ලෙක්චර් එක තියෙන්නේ උදේ 11 ඉඳලා දවල් 1:45 වෙනකම්. ඉතින් මේ පෑය ගන්න ඇතුළත අපිට 30 minutes break එකකුත් හම්බ වෙනවා. ඉතින් කියන්න ඕන මෙහේ ස්ටඩිස් කරන්න හරිම ලේසි. ස්පෙෂලි කියන්න ඕන අපිට ඉන්න ලෙක්චරර්ස්ලා ගැන. මෙහේ ඉන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ටීචර්ස්ලා. අපි නොදන්න දෙයක් ඒගොල්ලන්ගෙන් අතොස්සල ඇහුවොත් ඒගොල්ලෝ අපිට ඒවා කියලා දෙන්නේ කොහොමද දන්නවද? ඒගොල්ලෝ අපිට ළඟට ඇවිල්ලා ඒක අපිට එක්ස්ප්ලেইন කරලා කියලා දෙනවා. හරියට අර පුංචි කාලේ ඉස්කෝලේ ටීචර්ස්ලා කියලා දෙනවා වගේ ඒ තරමට මෙහි යුනිවර්සිටි වල ඉන්න ලෙක්චරර්ස්ලා අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි. කොටින්ම කියනවා නම් අපි ඒගොල්ලන්ට සර් මැඩම් කියලා මෙහෙදි කතා කරන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට කතා කරන්නේ ඒගොල්ලන්ගේ නමින්මයි. ඒගොල්ලෝ ඒකට හරිම කැමති. ඒගොල්ලෝ මුලින්ම අපට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙද්දි කියනවා ඒගොල්ලන්ට සර් මැඩම්, මිසිස්, මිස්ටර් කියලා කතා කරන්න උපයි කියලා. ඒගොල්ලෝ ආසයි අපි ඒගොල්ලන්ට නමින් කතා කරනවට. මම හිතන්නේ එතකොට ටීචර්ස්ලා ස්ටුඩන්ට්ස්ලා අතර තියෙන ගැප් එක අඩුයිනේ. ඒක නිසා වෙන්නේ නැති මේ এডুকেෂන් සිස්ටම් එකේම එහෙම දෙයක් ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. ෆින්ලන්ඩ් ආවට පස්සේ මට මගේ ටීම් වර්ක් ස්කිල් එක ගොඩාක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා. ඒකට හේතුව තමයි ලෙක්චර්ස් තියෙන වෙලාවට ඒගොල්ලෝ ටේබල් එකම arrange කරලා තියෙන groups විදිහට. ඉතින් එතනදී එක එක countries වල යාළුවෝ මෙහෙ යාළුවෝ මට ගොඩාක් අඳුර ගන්නත් පුළුවන් වුණා. ඒ වගේම අපිට ගොඩක් කලාවට මෙහෙ තියෙන්නේ group assignments, group projects වගේ දේවල්. ඒක නිසා හරිම ලේසි මෙහෙ studies කරන්න. ඉතින් ෆින්ලන්ඩ් වලට studies කරන්නේ නම් කෙනෙක්ට වැදගත්ම වෙන දෙයක් තමයි ස්ටඩිස් කරද්දී වර්ක් කරන්න ලැබෙන එක ගැන. ඉතින් මම ෆුල් ටයිම් ස්ටඩිස් කරන කෙනෙක් විදිහට මම ඒ අතරතුරේදී පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරනවා. ඉතින් ෆින්ලන්ඩ් වලදී ස්ටඩිස් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් සතියකට පැය 30ක් ඇතුළත පාර්ට් ටයිම් ජොබ් එකක් හරි ෆුල් ටයිම් ජොබ් එකක් හරි කරන්න. ඒකට කිසිම බාධාවක් නැහැ මෙහෙදි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් ෆින්ලන්ඩ් වලට ස්ටඩිස් කරන්න එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මම ඔයාගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක තමයි ඔයා මෙහෙට ස්ටඩිස් කරන්න ආවට පස්සේ ඔයාට ජොබ් එකක් හම්බුනොත් කවදාවත් ඔයාගේ ස්ටඩිස් නතර කරන්න එපා කියලා. මොකද ඔයා හැම කරොත් ඔයා කරන්නේ තව කෙනෙක්ට මෙහෙට එන්න තියෙන chance එකක් වෙන්න පුළුවන්.
වැදගත්ම දේ තමයි ඔයා ෆිල්ලන් වලදී ඔයාගේ ස්ටඩිස් කම්ප්ලීට් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් ඔපචුනිටීස් ඕපන් වෙනවා. ඒක නිසා ඒ ගැන විශ්වාසයෙන් ඔයාට පුළුවන් උපරිමයෙන් ෆිල්ලන් වලදී ස්ටඩිස් කරගෙන යන්න. ඉතින් මම දැන් ඔයගලන්ව එක්කන් යනවා මගේ යුනිවර්සිටි එකේ තියෙන ලයිබ්‍රරි එකට. ඉතින් අපිට යුනිවර්සිටි එක ඇතුළත තියෙති ගොඩක් වැඩ වෙන්නේ ස්මාර්ට් විදියට. ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් මම මේ දැන් ඇවිත් තින්නේ මම ලයිබ්‍රරි එකෙන් බොරෝ කරපු බුක් එකක් ආපහු රිටර්න් කරන්න. ඉතින් හරිම ලේසි කාටවත් කියන්නවත් කාගෙන් අහන්නවත් දෙයක් නැහැ. මෙතනට ඇවිල්ලා මේ ස්ක්‍රීන් එක ටච් කරලා මෙන්න මේ විදියට බුක් එක දාලා අපි ගත්ත බුක් එක රිටර්න් කරන්න තමයි තියෙන්නේ. අපිට යුනිවර්සිටි එකේ වැඩවලට යූස් කරන්න වෙනම මොබයිල් ඇප් එකක් තියෙනවා. ඉතින් ඒකේ තමයි මගේ ලයිබ්‍රරි කාඩ් එක පවා තියෙන්නේ. ඉතින් ඒ වගේ බොරෝ කරන බුක්ස් වල හැම අප්ඩේට් එකක්ම ඒ ඇප් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්ත ඩේට් එක, රිටර්න් කරන ඩේට් එක මේ හැම දෙයක්ම. ඒක නිසා අපිට ඩේට් මිස් කරගන්නේ නැතුව බුක්ස් රිටර්න් කරන්නත් පුළුවන්. ඉතින් අපි ලයිබ්‍රරි එකෙන් බුක්ස් බරෝ කරද්දී මේ වගේම මැෂින් එකකින් ස්කෑන් කරලා තමයි බරෝ කරන්න තියෙන්නේ. ඉතින් මම තව වීඩියෝ එකකින් ඔයගලන්ට ඒකත් අරගෙන එන්නම්කෝ. ඉතින් මේ ගෙවෙන්නේ ෆින්ලන්ඩ් වලදී ගෙවෙන මගේ ලස්සනම දවස්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්ඩ් වලදී මගේ ගෙවෙන ජීවිතේ මගේ එක්ස්පීරියන්ස් තවත් ඉස්සරහට මම ඔයගලන්ට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයත් අපේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් අපව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ කලින් දාලා තියෙන traveling vlogs බලන්නත් අමතක කරන්න එපා. ඉතින් ඕගලන්ට පුළුවන් අපිව Facebook, Instagram, TikTok වලිනුත් follow කරන්න. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝකින් මේ වගේ හමු වෙනකන් අදට මම ගිහින් එන්නම්. Bye bye.